ඊයේ රාත්‍රියේ අම්බලංගොඩ ප්‍රදේශයේ වෙඩිතේ බීමක් වාර්තා වෙනවා. කොහොමද මේ පොලිසිය මර්ශන තත්ත්වය? ඔව්, ඊයේ රාත්‍රිය තමයි වාර්තා වෙන්නේ. පැය 21:00 රාත්‍රී 9:00 10:00 අතර වගේ කාල සීමාවෙ මේ අම්බලංගොඩ පොලිස් අසමේ කන්දෙමාවත කියන ප්‍රදේශයේදී වෙඩි තැබීම සිද්ධ වෙලා තියෙන්නේ. මේ සිද්ධියෙන් මිය යන වයස අවුරුදු 41ක පුද්ගලයෙක් යම්කිසි පිරිසක් ඔහුගේ නිවස ඉදිරිපිට ඇවිල්ලා තමයි මේ වෙඩි තැබීම සිද්ධ කරලා තියෙන්නේ. එම අවස්ථාවේ මේ වෙඩි තැබීමෙන් ඔහු මිය ගිහිලා තියෙනවා. දැනට අපිට නිරීක්ෂණය වෙන විදිහට මේ පුද්ගලයාට වෙඩි දෙකක් තබල තියෙන බව නිරීක්ෂණය වෙනවා. මේ සාමාන්‍ය මේ රිපිට තුවක්කුවක් භාවිතා කළා වෙඩි තබපු තත්ත්වයක් තමයි නිරීක්ෂණය වෙන්නේ. කෙසේ වුවත් තම සැකකරුවන් හඳුනාගෙන නැහැ. මේ පුද්ගලයා විදේශගතව සිට දැනට මාස දෙක තුනකට පෙර තමයි නැවත ලංකාවට ඇවිල්ලා මේ නිවසේ පදිංචි වෙලා තියෙන්නේ. ඔහු විවාහක පුද්ගලයෙක්. කෙසේ වෙතත් මේ සැකකරුවන් කවුද යන්න අනාවරණය කරගන්නට විමර්ශන කටයුතු ක්‍රියාත්මක වෙනවා. මොහු සම්බන්ධව යම් ආකාරයක මිට පෙර අම්බලංගොඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකට අදාළව ඔහුව ඔහුට එරෙහිව යම් කිසි පිරිසක් කටයුතු කරමින් සිටි බවටත් වාර්තා වෙනවා. නමුත් ස්ථිරවම අපිට කියන්නට බැහැ කුමක්ද කියලා කාරණය. කෙසේ වෙතත් ඔහුට යම් කිසි ආකාරයකට තර්ජනයක් තිබුණු බවට පසු දැන් අනාවරණය වෙනවා. මේ යම් කිසි පුද්ගලයෙක් ඔහුට තර්ජනය කර බව වැනි දේවල්. නමුත් මේවා අපිට ස්ථිරවම කියන්නට බැහැ කුමක්ද කාරණය කියලා. විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරනවා මේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා. මෙයත් යම් කිසි දේ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයන් අතර ඇති යම් කිසි ගැටමක ප්‍රතිඵලයක් කියලා හඳුනාගෙන තියෙනවා. නැත්නම් පෞද්ගලික ආරවුලක් මත සිදු ගැටුම් ප්‍රතිඵලයක් කියලා දෙන්නේ. මෙතෙක් අපිට ඉස්සරවම කියන්නට බෑ පෞද්ගලික කාරණයක්ද නැත්නම් සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ක්‍රියාවක්ද කියලා. සංක්‍රීය ගිනි අවියක් නෙවෙයි භාවිතා කරලා තියෙන්නේ. නමුත් අපිට ඒ නිසාම කියන්නත් බෑ සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ක්‍රියාවලියක් කියලා. ක්‍රියාවක්ද නැද්ද කියන කාරණය සමහර වෙලාවට සංවිධානාත්මක අපරාධකරුවන් යම් කිසි ආකාරයෙන් මේ වෙඩි තැබීම සමග සම්බන්ධ වෙලා තියෙනටත් පුළුවන්. නමුත් මොහු අපිට දැනට අනාවරණය වෙලා නැහැ මද්‍රව්‍ය ජාවාරම් වල හෝ එවැනි දේවල් වල ඉන්න බව. ඒ නිසා මේ සම්බන්ධව තවදුරටත් විමර්ශනය කරලා තමයි අපිට අනාවරණය කරගන්න වෙන්නේ. ඔහුට තිබුණු යම් කිසි පෞද්ගලික තරහක් නිසා සිද්ධ වෙච්ච දෙයක්ද ඒ නැහිම නැතිනම් සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ක්‍රියාවලියක්ද කියලා. නමුත් මොහු සංවිධානාත්මක අපරාධ සමග සම්බන්ධ වෙමින් වෙනත් අපරාධවල නිරත වෙලා හිටපු පුද්ගලෙක් බවට අපි තවදුරටත් එහෙම කෙනෙක්ද කියලා සොයලා බලනවා. නමුත් මෙතෙක් අනාවරණය වෙලා නැහැ. අපි සොයා බලමින් ඉන්නවා ගැන විමර්ශන කටයුතු සිදු කරනවා. ඒ කියන්නේ ඔහුට යම් විදිහක විරුද්ධ පොලිසිය වල පැමිණිලි එහෙම තිබිලා නැහැ කියන්නේ. මා දන්නා තරමේ මට වාර්තා වෙලා තියෙන ආකාරයට ඔහුට එම බරපතල ආකාරයේ සංවිධානාත්මක අපරාධ පිළිබඳව පැමිණිලි තිබිලා නැහැ. ඒකම මේ CCTV දර්ශනයම මේනකොට ලබාගෙන තියෙනවද? ඒ විමර්ශනයක් තියෙනවද මේනකොට? ඔව්, මේ ඊ රාත්‍රියේම අපි ලබා ගන්න පුළුවන් CCTV දර්ශන ලබා ගැනීමට කටයුතු කරා. දැන් අද උදෑසන සිට අම්බලංගොඩ මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වගේම ගාල්ල අපරාධ කොට්ටාෂය මේ සම්බන්ධ විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරන LPT කොට්ටාෂ භාර නිලධාරීවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ.